බුවන් යාලුවනේ සුබදාසක් කිලි පිළිගන්නවා එස්ෙල්ලිසිවක් අප කාර්මික යුතු චැල්ලක වෙත. ෆෝන එකෙන් විදුලි බිල ගෙවන්න පුළුවන් සාර්ථක සහ කාරර්යක්ෂම ක්‍රමයයක් ගැන තමයි වීඩුව එකෙන් අදයාල්ලට කියලන්න හිතුන ඉතින් කරන තත්ත් එක් එලට පහට යන්න අවස්ථාව නැහැ. ඉතින් අපගේ නිවසේ විදුලි බිල අපිට ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන්නන් ඉතිං අපගේ ආරක්ෂා වගේම කාලයක් ඉතුරුවවා ඉතිං විදුලි බල්ල මන්්ඩලෙෙන් හඳන්නල දීලා තියෙනවා අප ෝ එක සඳහා භාවිතා කරන්න පුළුවන් අප් එකක් ඉති ඔබගේ ස්මාර්ට් ජංගම දුරකගත්නය මෙම CEB කයා කියන ඇ් එක භාවිතා කරලා අපිට විදුලිබිලගවන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩ එකකට මෙෙන මේ විදිට ඔබගේ ජංගම දුරකත්තනය අතට අරගන්න ඊට පස්සෙ ඔබට ඩේට ඔන් කරලා අපිට ප්ලේස්ටෝ එකට යන්න පුුවන් පලේස්ටෝ එකට ගියාට පස්සේ සර්් ාරිකතියනවා සර්ජ් භායක සඳහන් කරන්න නැතන් ටයිප් කරන්න CEB කයා කියලා. ඉ ස Eබ කියයා කියලා ටයි්කාලාඩ පස්සේ සර්ජ කරලා අපිට මෙන්න මේ ආකාරය කහපාටයි රතුපාටයි ඇත්තක දිස්වෙන ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඉස්ටෝල් කරගෙන යන්න ඇත්තක ඇතුළට ඇප් එක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ට්‍රේස්කගත්තම ඔපට ප්‍රථමා දැගන්න හම්වෙන්න ඉතින් අපි කවන්්ටක් නැති නිසාපි ලොගින් වන්න නෑ පලළමුුව රජිස්ටාර් වෙන් ඕන ිස්ටර් ලාාඩට පස්සේ. ඉතිං ඊට රේෂටවනාට පස්සේ මෙන්නම වගේ ඉන්ටපේසියයක් තමයි දැකගන්න හම්බවෙෙන්නේ ඔබගේ ෆල් නයම එකම හිදී ෆිල් කරන්නේවා ෆුල්නයම අපි ලයිඩ්බිලේ තියන ෆල් නය එකම අශ්‍ය වෙන්න ඔබගේ ෆල් නයෙන් එක සඳහන් කරන්න. ඒවගේ වැඩ කරන ඊනයල් එකක් ඒවගේම ඔබගේ අයිඩන්ටි නම්බ එක ඒවගේම වැඩ කන ෝ නම්බය එක ලෑන් ෆෝර්නකටන එචටම අවශ්‍ය වෙන්නේ නැ. ඒ වගේමත අපේ තොරොත්තුරු මෙහි පිරව වට පස්සේ අපිට අන්තිමට පාස්ුවර්ඩ් එක ලබාදන්න තිනවා ති ස්ට්‍රෝන් පාස ඩ් ගදීලා. ජිස්ට වෙන්න රේෂ්ට වුුණාට පස්සේ ඔබට නැවත ඇප් එකට ලොගින්න් වෙන්න වෙනවා මෙ මේ විදිරි යුසනයම් සහ පස්සවැඩ්දීලා ඇප් එකට ලොගින් වෙන්න පුළුවන් ලොගින්න් වනාාට පස්සේ CEB ඇප් එක හෝම් පේජ්ජ එක ඔබට දැන්දිස්යවා ඉතින් මෙහි වං අත පැත්තේ ඉහල කෙලවරේ තියෙන ඉරි කැලිතුුණ ලික්කරට පස්සේ අපිට පුළුවන් සටින්ස් නැතං ඔපෂන් කිහිපයක් බලාගන්න වගේ අපිට බලාගන්න පුළුවන් මෙතන කම්පලේන් බිල් පේමට් බිල් කැල්කුලේටෙක්සිකන් ෝෆල් කියලා Opපෂන් කිහිපය. ඉතින් අපි ප්‍රථමව මයි ්‍රෝෆයිල් කියන ඔපෂන් එකට ගිහිලා බලන අපේ ප්‍රෝෆයිල්ලක කොහොමද පන්නන්නේ නිසාාකාරව හැදිලලාතියෙනොද කියලා ඉතින් මෙතන දුරගතනගේ අපේ නම සඳනලා තියෙන එකන ්‍රෆයිල් එකක් හැදිල තියෙනවා ්‍රෆයිල්ලයක් හැදුනනාට අපි කකවන්්ටඇ තාම හැදුවෙන අපි ලයිඩ්බිල් කකුන්් එක දාලා ඉතින් ෙක්සිකcountන් කියන ට අපි ගිහිල්ල සබ එනදකවන්් කියනක ලික් කරට පස්සේ අපිට මෙතන නම් ofකන්්ක් නම්බ IDඩ නම්බ එක අපිට මෙහිදී ෆිල් කරන්න එනා ඉතිං අපි මේ ෆිල් කරන්නඔබ හරියටම දන්න ඇත්තං ඔබගේ ලයිඩ් බිලේ මෙන්න මේ කරුණු සඳහන්යනවා ඉතින් අපි බලමු ලයිට් බල බදලා අපි කොහොමද මෙය ෆිල් කරගන්න කියලා ඉතිං නෑම් of්කවන්් කියන එකට අපි සඳන කරන්න ඕනේ හෝම් කියල මොකද අපි දු ලබාගන්න නිසකට හිද. එකකු් නම්බර එක මෙනම මේ ආකාරයට විදුලිබිලේ සඳහන්නෙනවා අංක කිහිපයකින් යුක්තව අපි කවු් නම්බරේ ත්ම හිදී සඳහන් කරලා. ඒවගේම IDයිඩ නම්බරෙක් විදිර ෆරිශ් අංකය කියල සඳහන්නයනවා ඉංග්‍රිසිය කරුතුනා එක් අකහතර. ඉතින් එඒ තමයි IDඩ නම්බෙක් විදිර අපි සඳහන් කරන්න ඕන. ඉතින් අප මෙ මේවල් ෆිල් කරලා ඇඩ් දුන්නට පස්සේ අපට මෙන මේ ආකාරයට තමයි අප එකකුන්් එක ක්‍රියේට් වෙන්නේ. පේමෙන්ට් ලාස් බිල් ්‍රොෆයිල් කියලා. තුත්තිෙන අපි ්‍රොයිල් එකට කියට පස්සේ අපි ිය මාසවල වැෑවෙච්ච කිලෝ් අවසා රුපියල් ප්‍රමාණවල් අපිට වගුවක්කාකාරයෙන් බලාගන්න පුළුවන් එවගේම ලාස් බිල් කියන Opපෂන් එකට කියර පස්සේ අපිට අන්තිම මාසේ බිල්ල කොච්චරද්ද එවගේම බැලසේ කොච්චරද්ද කියලා බලාගෙනීමේ හැකියාවති නවාඒවගේම පේමට් කියන ඔපෂණ එකට කියට පස්සේ අපිට පුළුවන් අපි පේමට් කොච්ර කරලා තිනවද අන්තිම මාසේ කියක්ද අපි ද ශයෙන්වලතියන මේ හැමදයම අපිට බලාගන්න පුළුවන්ගේ පු ලෝකෂණගේ පු ස්ථානය පවත් මෙ හිදී සඳහන්න නො ඉති මෙ මේ ආකාරයට තමයි එකකවන්් එක අපිට එඩි් කර ගැීමේ හැකියාව තියෙනවා නැත්තම්ම එකුන්ට අපිට ඉවත් කරලා අලුතෙන් අපිට එකකුන්්ක් හදාගන්නත් මෙම ඇත්්තගේ අවස්ථාව ලබාදී ලාති නො. අපි ඉට පස්සේ බිල් පේම් කියන ඔපෂන් එකට ගාට පස් අපිට බලාගන්න පුළුවන් පේමන්් එකක් කොහොමද හරිආකාර කරගන්න කියලා ඉති අපි මෙහිදී හදාගත්තුව කවුන්්ක හරිටම සිලෙක් කරගතර පස්සේ අපි ගෙවීමට බලාපොරොත්තන මුදල රුපියල්වලින් මෙහි සඳහන් කිරීමක් සිදුකරගන්න ඕන. සඳහන් කරට පස්සේ. අපි මෙහිදී තෝරනවා වීසාකාඩ්ඩකක්ද මාස්ටකඩගක්ද කියෙලා තෝරනව නැත්තං වෙනත් වර්ගේ කාඩ්ඩ ගක්්ද කියලා තේරට පස්සේ අපි මෙය ප්‍රෝසිීද් දෙවා ප්‍රසිීද් දුට පස්සේ එකවු නම්බර නැත සබ්මිත් කරන්නවා සබ්මිට් උනාට පස්සේ මෙහිදී රුපියල් ප්‍රමාණය ස හපිදුන්න මුදල. නැත කට නිව් කරන්න නැත්තං ඉලාං ගවස්ථාවට යන්න කියලා අපිමිහිදී අවසරයක් ලබා දෙන්න ඕන වෙනවා. ඉතින් ඊට පස්සේ අපට මෙන මේවිදිහට අපගේ බැංකු කාඩ්ඩකය විස්තර ඇතුළත් කිරීමට සිදුවෙනවා බැංකු කාඩක විසකාඩ එකක් ද නැත්තම් මාස්ට කාඩකක්ද එවගේම එම ටික් එක දුන්නට පස්සේ අපගේ බැංකුකාඩ්ඩ එකේ කටලා තියන නැත්තන් සදහන්න වෙලා තියෙන අංක කිහිතේ අපි මෙහිදේකාඩ් නම්බරක විදිහර දෙන්න ඕනේ. එවගේම එම කාඩ්ඩගේ සඳහන්න වෙලා තියෙනවා කල්ලිකුත්වීමේ මාසයක් සහ කල්ලිකුත්වීමේ අවුරුද්දක්. ඉතින් නිවැරදිව එම කොටස්ටික ෆිල්කරඩ පස්සේ CවN නම්බර අංක තුනක නම්බර එකක් තිනේ යත් අපි ෆිල් කරගන්න ඕනේ. ඉතිං ෆිල්කරග අතර පස්සේ අපිට මෙනමයාකාරයට අපිට පුළුවන් බිල්පේමටක සිදුකරගන්න. ඉ ඒවගේ අපිට කම්පලේන්් එකක් දාන්නත් පුළුවන් මෙන ආකාරයට අපේ විදුල් මිටියය මොහරි ප්‍රශ්නයක් තියනෙනවාද ඒවගේ මොනොහරි කිසි අම් දෝෂයක් තියෙනවා න අපිට කම්පලේන් කියන ඔප්ෂන් එකට ගිහිල්ල අපිට පුළුවන් කම්පලේන් එක දාන්න මෙන ආකාරයේ ක්‍රියාපිලිවෙේත් අපි මෙන ඇත්ට එක වාවිතා කරලා සිදුකරගන්න පුළුවන් මෙිහි තවත් ඔප්ෂන් කිහිපයක් තියෙනවා මම. එය අද මෙම ඇත්තක භාවිතා කරලා ඔබට කියල දෙන්න එන්නෑ මොකද මට අත්තාවශ්‍ය වනේ අපි කොහොමද විදුලි බිල ෆෝන් එකෙන්ගේ වන්නේ කියලා හරිටම කියල දෙන්නක් ඕන හින්ද. ඉතිමන් මේ විදිහයට වීඩියෝස් බලන්න ඕන නම් කාර්මික දැනුව ඔබට දන්න සිංහලෙන් ඉග ගන්න ඕන නම් අනිවාරෙන් අපේ චන්ල්ලක සස්ප්‍රයි් කරන ස්පොන්ස ඇඩවටස්මන් ඔබට මගේ චැල්ලක හර ඔබට ප්‍රචාර කරගන්න අවශ්‍යනං මෙන්න මේ නම්බරකට ඔබට කතා කරලා මගින්. විස්තර දැන ගැනීමේ හැක්කිය අාවත්තිනවා. ඉතිං අපි බලමු කොහොමද ඉදිරියට වීඩියෝ කරන්නේ ඔබ දැනුම අවශ්‍යනං අනිවාරෙන් අපේ චාල්ලගත්ත එක එක තුලා එන්න ඔබගේ ගැටලු සහ දෝෂමුණ හරිතිෙනවනං මෙන නම්බරයට කතා කරලාත් මගින් නොමිලේ උපදෙ සහ උදව් ලබා ගනීමේ හැක්කිය ාවති නවා. ඉතිමව නැවතත් සඳහන් කරනවා දැනුම නොමිලේ කියල දෙන්න. අවස්ථාව දිගින්දිකට මං බලාපොරොත්තුව නොවඉතිං චැන්ලක සාත්‍රයි්පරල දිගින්දිකටම එකතුලයින්න එසෙල්ලී සිව අංක එකේ කාර්මික චැන්ලකත් එෙක්ක මතගැත්තුව තවත්්‍යැලිට බලනශයා කරන්න නෝරදවාම දිගටම රැඳී ඉන්න අපිත් එක්ක ඉල්න්නක වීඩියෝකින් හම්බිෙනිතුරු ඔබට සුබදවස.